සම්වර්ෂන සංවර්ෂණ බහන්යදිලි ශාස්්‍රීය සග සුභ සධ්‍යාවකම් ප්‍රියාසන්නේෙෙනී සෑම කිවිදින එකම මෙගාහටස් අනුවකයි දශම හතහා අනුවකයි දශම නවය ඔස්සේ ගුවන් ගන්නා සම්වර්ෂනවෙතින් කාලෝචිත තේමාවක් අරබයා සාරගර්භ සම්වාදයක් සිදු කරන්නටයි මේ සූදානම. අද දවසේ අපේ මාතෘකාව අධ්‍යාපනය සහ ක්‍රීඩාව යන්නයි. ඒ ගැන සාකච්ඡා කරන්නට අපි ගෞරවෙන් ආරාධනා කළේ, අධ්‍යාපන ශේෂත්‍රයේ සිටින ක්‍රීඩාව පිළිබඳ විශේෂඥඥකුද වන ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති දුරන්දර අතුළ විජේවර්ධන නානායක්කාර මැතිතුමාටයි. ක්‍රීඩා ගුරුවරේ කාගුරු උපදේශකයෙක් ලෙස කටයතු කළ එතුමා දෙදහස් හත වසරේදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට එක්වෙනවා. අනතුරුව තංගල්ල හා හාම්බන්තොට ක්‍රීඩා අධ්‍යක්ෂවරයාලෙ සතුන් දකුණු පළාත් සහ බස්නාහිර පලාාතුන් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාලෙ සතුන් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාලෙ සතුන් එතුමා කටයුතු කොට තිබෙනවා. දහසක් පාසල් ව්‍යාපෘතියට හා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ, ජාතික මට්ටමේ එවැනිවි්‍යාපෘති රාශ්ියකටම තම බුද්ධිමය දායකත්වය සපයා තිබෙන අතුළ විජේවර්ධන නානායකාර මැතිතුමා. වීරකැටිය මධ්‍ය විද්‍යාලේතුන් ලුම්බිනිිවිද්‍යාලේතුන් විදුහල් පති දුහුරද හොබවා තිබෙනවා. අධ්‍යාපනවේදී අධ්‍යාපන පති පශ්චාද උපාදි අධ්‍යාපන කළමනා කරන ඩිපලොමා, ක්‍රීඩා කළමනා කරන ඩිපලොමා, ප්‍රාථමික අධ්‍යාපන ඩිප්ලොමා ඇතුළු අධ්‍යාපන සුත්සුකම් රැසකටද හිමිකම් කියන අපේ සම්පද්දායකතුමාව ආයිබුවන් කියා පිළිගන්න කැමති. විදුහල් පතිතුමනිි මම ඔබතුමාගෙන් විමසන පළමුවන පැනේවන්නේ, අධ්‍යාපනයෙන් සමබර පෞර්ෂයක් හිමි පුරවැසියෙකින් නිර්මාණී කරණයේදී. ්‍රීඩාවට හිමිවන සුවිශේෂ ආස්ථානය කුමක් දෙයන්න පිළිබඳවයි. හො හොඳ ප්‍රශ්නයක් නාලග පාත්ම සමබර පෞරක්ෂයක් කියලගත්තම සමබර පෞරෂයක් සංවර්ධනය සඳහා කායික මානචික, සාමාජීය සදාචාරත්ම කියන අංශ හතරම එකමුතුුවකින් තමයි සමභාරෂ පෞරුෂය කියනෙන් ගොඩන ගන්නේ ඒදී. ඩාව පැත්ගෙන කායික සංවර්ධන්නේ යහපවවැත් උදෙසා කායක හැවවැත්ම දෙසා කරන්නේ සුවශිෂී දායගත්වයක් ඔබ හල තියෙනවා නිරෝගී කයක් තුළ තමයි නිරෝගී මනසක් ිහිවෙන් කියන එක පුංච උදාහරන අප පුංචිකාලය ඔබට මාන්තක ඇති සුළු සෙම්ප්‍රතිශාව හරි ඇදල ඉන්න වෙලාවක කොහොමද පන්තිකාම්රේ ගිහිල්ල අපටේ ඉන්න පුොළුව ුුණාද හොඳ මාන්සිකත්තෙන් හිටියද කියන එක ඔබ මට දෙන්නටම හරු හොඳ අත්දැකීමක් ඉතින් ඒ සරලදයක්ම කිව්වේ එතැන් පටන් සියලුම හොඳ අධ්‍යාපනයක්ක් ලබන්න හොඳ මානසිස සංවර්ධයයක් ලබන්න හොඳ පෞදෂක් ගුණා ගන්න සමබර පෞදක්ෂයක් ගුණා ගන්න අනිවාර්යෙන්ම ක්‍රීඩාන ලැබෙන් මහා පිටු බලයක් මකද කායික මංසික සාමාජය සදදාචාරත්ම කියන අංශ හතරම එකමුතුවක් තමයි සමබර පෞරෂයක් ලක කියන්නේ ඒ සු සංයෝගයට අපි දකල තියෙනවා අද සමාජයති ලොක්කුම ඇටළුවත් සමවාර් පෞරෂයක් නැතිවීම තමයි ඒතුළ තමයිවිද ආකාරය දුස්ක්‍රයා සහිත චරිත පහිවෙන්නේ ඉති හොඳ අධ්‍යාපනයකට පවෞරුෂයක් ගොඩගම සඳහා ්‍රීඩාව ෆ්‍රීඩාක් පිටේ අත්දකීම කියන එක අතිශය වැදගත් දිනන්න පරාදුවෙන් අපි ඉගෙන ගෙන තියෙන්නව. දිනන්න පරාධෙන් ඉගෙනගෙන නැතුරුත් විශේෂම් පරාජයකික අත්ිදින්න පරාජය කියන එක සමවර සි විදගන්න බැරුණ අමතමයි ජීවිතේ බොහෝ දෙනෙක් විද ගැටලුවලට මුණ දෙන්න සහ විධ ප්‍රතික්‍රියාවන් දක්වන්න. ඉතින් මේකද ්‍රීඩා පිටෙන් ක්‍රීඩාවෙන් කරෙන්නේ හා විශාල පිටුබලයක් සාමාජ්‍ය සංවර්ධනයේදී සම්ම පරපවරුෂයක් සහිත බද්දුලෙක් සංවර්ධනය සල්හා. හොඳයි. ක්‍රීඩාව පටන් ගත යුත්තේ පාසලෙන්. ජාත්‍යන්තරය ජයගන්නා ක්‍රීඩකයන්ගේ තිබිරිකය වන්නේ පාසල ඔබතුමා විදුහල් පතිත්වේ දරන මහින්ந்த විද්‍යාලයතුන් ගල්ල ரிච්මන් විද්‍යාලයක්ත් අතර වාර්ෂිකෝ පැවැත්වෙන මහා ක්‍රිකට් තරගගේ වන ආදරවන්තයන්ගේ සටනේ එකසය දහටවන තරගය අදදින ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරභ වුණා ශ්‍රී ලංකා ගුවන් විදුලි සස්ථාවේ රහුණු සේවය එහි එසන විකාශනයක් අද සහ හෙට දෙදින සිදුකරන්නට වෙන් කොට තිබෙනවා. එ அසුරෙන් මම ඔබතුමාගෙන් විමසන පැනය මහා්‍රිකට් තරඟ ඇතුළු පාසල් මට්ටමී ක්‍රීඩා මහෝත්සවලින් පාසලක් වශයෙන් නොව ජාතියක් වශයෙන් අපට ලබාගත හැකි පලප්‍රයෝජන කවරේ දෙ යන්නයි. යි බ කිවෝවාගේම ක්‍රීඩාාව තින්බිලිගේ වෙන්නේස පාසල්ල තුළ මෙම ්‍රිකට් හෝවා වෙන ප්‍රඩාවහෝවා එහි මූල භිචේ වැටුන් ඇත්තන් අප ඇතිින් හාට රටක් විදියට යන්න පුලංකමක් ලැබෙන්නේ මේ ඔබතුමාන් දන්නවා මේ වෙනකොට මහින්ද සසා රේෂ්මන් විද්‍යාරුලින් ජාතික සහ ජාත්‍යන්තර් තලයට මේ ික්මච්චකෙන්ම කොයි තරං ක්‍රීඩක සංකයාවක් දාය කරලා තියෙනවාද කියෙනෙ එක. සාමාන්‍යෙන් අධ්‍යාපන අමාත්‍යංශය වාර්ෂිකව ගත්තම තිබෙන ජාතික පාසල් අවසාන් වෙනකොට එක වර්ෂයකට ඉතාමත් විශිෂ්ට ක්‍රීඩකයන් පන්ඳහක් පමුණ පටරදායක් කරවා. විසෙන් පල තරඟ අවසාන කරලා ඔවුන් ජාතික තලයට සම්මදධ වෙනවා පන්දහක් කොමඕනක් මේ පන්දහා රැකගෙන යොත් මේ පන්දහා. වැරදි කරලා කරය කරොත් යෙම ක්‍රීඩාව කියන එක ඇත්තතම රටේ ජීවන්නාලියට මහගු පිටු බලයක් වෙනවා ඒවගේම රතර කීර්තියයක් කත් කර දෙන්න මේ සීරු දෙනාම ජාතික සහ ජාත්‍යන්ත්‍ර තලයේ හොඳ තරුබාවට පත්වෙනවා ඉතින් ඒ සඳහා අපි තුළ තියනව වන විදිමත් සැලස්මක් උදාහරණ ගත්තම ජාතික තලයට ක්‍රීඩකයන් බිහි කරන්න මේ වගේ උත්සවවල වැදගත්කම වෙන්නේ මිනිස්සුන් අතට සාමාන්‍ය ජනතා අතරට ක්‍රීඩාව යන්න ඇතකොට ප්‍රිඩාව කියීන එක තුළති එන්නේ කණ්ඩාම් දෙයක් එකතුවෙලා දෙපැත්තක් බැදිලා කරන ජෑපරාජයක් විතරක් නෙමෙයි. ඒ පසු පස්ස තියෙනවා විශාල සංස්ෘතියක් ගොඩ නැගිච්ච. ඉතිං ක්‍රීඩාරන ප්‍රඩා අපිටේ ඉන්න ළමයා ක්‍රීඩා වේදෙනකොට සංස්කෘතික දායද ගැපොලනැගික් ේවල් ආරක්ෂා කරන්න පාසල ඉන්න සියලුම දරුවන් සු සමස්ස ප්‍රජාාව පාසල වටෙන් සමස්ස ප්‍රජාවම ජිෂ්‍යයන් දෙමෝපියන් ඇතුළු මහ විශාල පිරිසක් මේ සාර්ථ කරගන්න විධ ක්‍රියාකාරකම ොලේදෙන එතකොට මේක බොහෝ ක්‍රියාකාරකම් රැස්සකගේ උදහරන ගත්තම කි ට්‍රාන්ස දරුවය එකතුවෙලා එතැන ය සරසලි කටයුතු ඒවගේම චිත්න වද්දිකා කටයුතු ඒසිියල් කරනවා මීඩිය අපේ මාධ්‍ය ඒකක දරුවන් එකතුලා වෙබ්භිකාශණය අදි දේවල් කරනවා ඒ වගේම රඩියෝ එකක් වෙනවම පෞතගයා නවා ස්කෝල එතකොට ඒ පාසල දන්න රඩියෝකින් වෙනමම කණ්ඩායමක් එතිනි රට්‍රදායාදයන ඒ එකාට කැමරා කලබ්බේ ගත්තම ඒගේ දරුවන් ඒ ආදී වශයෙන් ශිෂ්‍ය බටයෙන් බාලදක්ෂයෙන් මනද සෙන්ජෝන් ඒ ආදි වශයෙන් පාසලේ විධාංශව දරුවන් අති විශාල සංක්‍යාවක් මේ මේ ක්‍රියාදාමය පසු පස එකතු වෙනවා. ඇතකට රටටට ජාතිට ක්‍රීඩකයෙන් බිහි කරන මෙම ක්‍රියාදාමය තුළ තවත් සුවිශේෂී ක්‍රියාකාරකම් රසක් සඳහා සක්්‍රියව විශාල පිරිිසත් දාකනොමේක තමයි ඇත්තටම පාසලක විය යුත්තේ අපි බලාපොරතියන්නේ නික තරංගයක් නෙමයි ප්‍ර ජාතිට ක්‍රීඩකින් බිහි කරන අතරතුර මෙවැනි සුවිශේෂී සංස්කෘතින් ආරක්ෂා කරගන්න දරුවන් දක්වන දායකත්වේ එකතුව කිය එක. ඒ වගේමයි විදුහල් පතිතුමනී වර්තමානු සමාජයේ බොහෝ දෙනකු මුහුණ දෙන ගැටලුවක් වන්නේ මානසික ආතතිය. ඒ අතර என்NCCDහෙවන් போෝனோන රෝගවලින් බොහෝதනෙකු පீඩවිෙන බවන් අපිදන්නවා? මේ කරුණ වෛද්‍ය மானනෝ විද්‍යාත්මකව විමසන විට கி්‍රීடாவோසේ මෙවැනි අභියෝග ජයගැනීමට ලැබෙන උත්තේජනය கவரේது. ஓ. ්‍රනයක් අප අවුරුදු හැත්තවක් හැත්ත දෙක් හැත්ත පහක් පරමමාාවක්ෂ තියෙන මිනිසුන් විදිට උදම් වමනනවා ශ්‍රී ලංකාවේ පනමවස ගෙනා අපි උදමන්න හැබැයි අපි දකර තියෙනවා අවුරුදු විසි පහේ තිහේ ඉඳලාම බෙහෙත් පෝලිගල තමයි ගත කරන්න එතකොට බලන්න අවුරුදු අඩුමගාන අවුදු පනහා හැටක් හැත්තවක් නිරෝජ්‍යිය ජීවත්යෙන්න්න තියෙන අපි අවුදු විශස්ස තිහය ඉඳලම බෙහෙත් පොලිුමල් ලං එකතුසා ඉන්නේ එතකොට මොකක්ද අපි ලබන ජයග්‍රහණය ඉතින් ඇතරම අද මේ වනකට වර්තමාන් සමාජය හ රටාවන් උන්ගේ පරත්මන් අනුවගත්තම බොහෝ නොවන රෝග කියන එක සවිශේෂීම තැනකට ඇවිල්ල තියෙනවා අදිල් දුරපීදන්නේය ස්ටලබතාවය සමග බැඳිච්ච ස්ෝල් තත්වයන් ඒගාවට විධ හරදරෝගයන් මේ අදී සියල්ලම ුදුරේ සී නිගත ප්‍රමාණය වැඩීමමසා දිය වැඩිය රෝග තත්වයන් මෙ වගේ ශාල සංක්‍යාවක් බෝ නෝන රෝග හඳුනාගෙන තියෙනවා අද අපි දකල තියන අපි පුංචි කාලය පන්තික හහිටියේ පන්තියනෙම පාසලම හිටියේ ස්සුලතාවෙන් පෙරන ආදිි බරතියන එක ළමයෙක් දෙන්නේෙක් තමයි අද බැලුවත්යම පන්තිකාම්බරේ සාමාන්‍යය බරක්තියෙන ගන්නේ BMම කියලපි හඳුන්න නවා ඒ දර්ශකය එතකොට ඒ දර්ශකයනව නිවැරදි ස්ථානක ඉන්න දරුවුන් සංකාර ඉත අලු සංක්‍යාව ඒවගේ කුඩාකාල්ලිඳලම ඒවැඩිය අරෝකතත්්‍යයන්ට මූුණ දිලතියනවා ඉතින් ඇතරම මේ අසුන්ගත අධ්‍යාපනයෙන් එල්ියටකිිහිල්ලා අපි ප්‍රඩාක්‍රියා කාරකම්මල නිරත වෙන්න කාලයෙන්කර නැතිනොත්යේ ලොකු ප්‍රශ්නයකට අපි මූුණ දෙවා මේ තත්වයබලක්ව ගන්න සෞඛ්‍ය අමාත්‍යන්සියත් අපි සම ගත්වල් බැඳගෙන අවස්සාධිම මතා කරන්න ඕන සෞක්‍ය පෛ්‍ය නෙදරින් සම කටයුතු කරන සීරු දෙනාම එකතුලා තියෙනෝ හෙල් බියවරෝ එක අපේ මාංන්සික වඩසල්හමක් ප්‍රම්‍යාශය ඇතුවමතය සබන්ධය ඒහෙදී බොහෝවිට සාකච්චාර බාජින වෙන කාරනයක් තමයි ළමයින්ගේ මේ කියන බෝ නෝන රෝකතත්වයන්ගේ වර්ධනය සම්බන්ධය ඉතිං ඒකෙදී අපිට ්‍රීඩාාව තුළින් තමයි විශාල දායකත්වයක් ලබාදන්න පුළන්ල තියන්නේ මේ තත්වයෙන් මේ දුවන් ොලක්කගෙන නිරෝගී පරපුරක් රටදායාද කර දෙන්න ඇත්තර්ම මම විද්‍යාංශය අධ්‍යාපන ලපු පරුවෙක් නමුත් මේ පත්තර යොමු වෙන්නේ මේ ක්‍රීඩාව ගත්ත කියන්නට යොමු වෙන්නක් එ වෙනුවෙන් ශාල කැපකිීම කරලා ඒ හස්සේ විශාල ගමනක් කියන්න කටදු වෙන්නත් මෙන්න මේ තත්ත්වයන් හමුුව මේ අභියෝගේ ජයගන්න කොහොමද දරුවට උදවගරන්න මේ රට උදව් කරණන්නේ කොහොමද කියන අරමුුණු සේතමයි මම මේ සේෂ්‍ර ගමනක් යන්න කටුතු කරන්න බව ඉතිං ක්‍රීඩාවෙන් ලබෙන උත්තේජනය ප්‍රිඩාාවන් ලැබෙන බලය ඇත්තටම තවත් මදි අපි උදේ මයි යනව පාසල් ඊට පස්සේ හවස්කාලේ විධ උපකාරග පන්ති මේ අධවශෙන් ඊගාවට ඔුන්ගේ ආහන් රටාව ඒකට මදායක් වෙලා තියවා. ෂනික ආහාර සමග මේ දෙවල් එක තුනාම ක්‍රීඩාට අවස්සාවක් ලැබිල්ලන වෙනදා ඔබට මතක ඇති අපේ ගම්මල හොයි තරං අර පොලිබෝල් කෝට් ඒවගේ උතුරමැද පලත්වල හවසට ෆුට් බෝල් කෝට්ගේ කොයි තරං මයි තංකයාාව හවසර දකිල්ලබෙනනොති කියලා. අද ඒවක්කෝ ප්‍රශ්නයක් ේ ඕු විදුහල් පතිතුමනි ඒ ඇසුරෙන් මම ඔබතුමාගෙන් මීළඟට විමසන්නට කල්පනා කළේ පොදුවේ වර්තමාන සිසු පරපුර ක්‍රීඩාවට දක්වන උනන්දුව ගැනයි ඔබතුමා ක්‍රීඩා පාසලක විදුහල් පතිවරයකු වීම මේ ප්‍රශ්නයට සාධනීය පිළිතුරක් සපයන්නට උපකාරවනවාට සැකයක් නැ. ඕ අපි ඒ පැත්තිෙන් ගත්තම ම මත්‍යන්ස ්‍රඩා පසල් විසිසතුුණ කරම්භ කරනතකට එයින් මේමනු ට සක්‍රීව ක්‍රඩා පාසල් දහටක් ඉතා හොඳින් ප්‍රියාත්මවා දවශෙන් ්‍රඩා පසල් විසක් සාමනනිමටම ක්‍රියාත්මක වෙනවා මේ ක්‍රඩා පසල අරමුණවනේ රටේ විවිධ දිසකකට සාම්‍යෙන් එකක් වෙන තමයි මිශ්‍ර පාසල්නං එකක් එහෙමනත්තං පිරිමිසා බාලක දිරල පසල් තින වන්නන මතිනනම් දෙක් ආදේශෙන් තමයි පවතිමක . ඉටන්ද ඇතනම රටේ වීද පලාාත්වල ඉන්න ත්‍රීඩාවට දක්ෂතා තියෙන. දරුවන් එම පාසවල්ට ගෙන්න්නලා ඔන්ට සවිශේෂී වැඩසරහනක් එ ඔගේ ක්‍රීඩා දක්ෂතාවෙන් සංවර්ධනෙ කර ගන්න. ශිශ්ෂත්්‍යයක් විදිට ලබා දීල උුගේ අධ්‍යාපන කටයක්සමඟ සමබරව කොහොමද අධ්‍යාපනි ලබන් මේ ක්‍රඩාව දියුණු කරන්න ක තමයි එතන සංවාධර්යට ලක්වෙන ඇතන අරමුණු කාර්යාව වෙන්නේ හැබැයි. අද වෙනකොට මන් දැකපු ද්‍යාත්තය වගේ අත්දැකම් බොහෝවිට මේ අවස්ථාව කරගන්න ජනප්‍රාසල්ල බොහවිටම මේ ්‍රඩා පාසල්ලන්නේ ඒ පසල්ට ඇතුල්ලෙෙන් ඉන්න අනතුරුව ඒ දරුවොත් පන්තිකාමර සසාමාන්‍ය දරුවන බාලට පත්ව වෙනවා අන්තිමට කීඩා ශිෂත්යක් ලවින් හට කිීට්‍යකත් කර දෙෙන තියෙන අවස්ථාව පවා ඔවුන් අසුන්ගතා අධ්‍යාපනයට මූලිකත්වය දෙමින් ඇතින් බැහැරෙන අදද වෙලා තියෙන්නේ ප අධ්‍යාපන ක්‍රමය තුළල ප්‍රධාන විභාග තුනක් ඉලක් කරගෙන විභහග කේන්ද්‍රී අධ්‍යාපනයකට තමයි හුරු වෙලා තියෙන්නේ මෙ මේ කාරණය දී ඇත්තනම දෙම ඔපියන් ඉතා හොඳ පාසල කියන එක මගහරමින් ඒ කරාම තල්ලුවීමින් යනවා එතකොට අදදවස දරුන් ්‍රඩාාවල්ට යොමු කරගෙනීම ඔබ බැලුත්හෙම රටේ ප්‍රධාන පාසල් වල් ඉදනම ගම පාසල දක්ම එදා ස්මිට් එක කියන නිවාසාන්ද ක්‍රඩා උල්ල කියන්නේ ගමේ තියන හෙමටතන්ය ප්‍රදේච තියෙන ත්කර්ශව අවස්ථාව අද ගිහිල් ලබලොතයම රට විද ප්‍රදේශවල්ල උතුර නැගෙන හිට දක්වාම විද ප්‍රදේශවලවැටසට සහබ නිධරය අද දහිල් ලැම තත්තේ ඉටඩා වෙනස් අදදහිල් ලැබන්න ක්‍රඩා කරන ඒ තරග සඳ්‍රහා සහභායෙන් දරුවන් සහ ඔවුන්ගේ දෙමවපියන් ටික දෙනෙක් ඉතරක් දකින් ලැබෙනවා අනිත්තිලම යිසරෝ දෙනම ඉන් බැහැරවෙලා ග්‍රපාන්තියක හරි වෙන විදිර කටයතු කරන මිසක් අර ඉස්සර දකිල් ලභිච්ච ඒ ත්වය ඉතාමත් අඩු තත්වයක තිඉන්නේ ඒක ප්‍රදාානශයම වකීමක් දෙනවා මේ දරුවන් පාසල අපි සමග ඉන්නේ දවසේ කාලින් හතරෙන් එකයි හතරයන් තුනක් ඉන්නේ අදරණය දෙමපියන් සමග එතකොට ්‍රීඩට යොමු කිරීමේදී ්‍රඩාට මේ දරුවන් ගැටුවගින් ඒේදී විශාල වගේමක් තියන්නේ දෙමාපියන්ට දෙමාපියන් හිතන්නේ වෛද්‍යවරයක් ඉන්චිනර්ෙක් ආධි වශයෙන් ඉහල රකියන් සඳහා තමගේ දරවා යොමු කරමින් ඒ අටයුතු කරන්න ඔවුන්ගේ සෞක්‍ය තත්වය හෙට දවසේ මොහක්ද වෙන්න කියෙ ගැන ඔවුන්ට එචරම අත්දැකිීමක් නෑ හැබයි මගේ දැක්නම් ඉටඩි වෙනස් පී දොස්තර මහත්තේ හැදුුට වැඩක් නැහ ප පහක් හයක් තීටර්ර එක හිටගන්න වැඩ කරන්න බ ඉචිනර් මහත්තේ හැදුටරන්න පාලමක් බෝක්වා කුඩ හිට කෙන පෑය හතා කටත් තමක් සේව කරන්න බ විරක් නම එංජිනර රක් න මේි ගුරුවරක් හැදුවට දන්න ඒ ගුරුවට පැය පහක් හයක් හිටගෙන පන්තිකාම්මයවුගන්නබ ඒ විතරක් න මේ අපි ඕනම ශේස කත්තම තමන්ගේ කාරය කරගෙන න්න හොඳ සෞඛතත්යක් තියෙන බද්දුිලුිහි කරම් බැරිනං අපිට අපි මේ අධ්‍යාපන තුළින් ශක්ෂත් කරගන්න අරමුණු සම්බන්ධයෙන් ඇටලුවක් තියෙන ඉතින් ප්‍රධාන ව අපි මොන දේ සල්සුම් කර පාසල ක්‍රීඩා මොන ක්‍රිය කරං සැල්සුම් කරත් එක දරවා එවනවාද නැද්ද කියන එක බලය තින අදටත් දෙමාෝපියන් තේ ඉතින් දෙමෝපියන් වන්න ඔබ සිීල්දනා අට මේක හගෙනඉන්නවන ශලපාඉඩයක් මේක එක දවසේ තමගේ දරුවා පිහෙත් පොලිංගල මංරකිව විදියට පහෙත් පොලිංගල තමගේ කාලේ අවුරදු විස්ස තිහයන්දලම ගත කරන තැනකට යොමු කරනවාද හෙමනැත්තං ඔහු තමත් ශක්තිමත් දරුවක් ද ජීවිත මූන දන්න ශක්තිමත් කළ තිීනවාද කියනෙ තිහ අවසන් වශයෙන් මම ඔබෙන් කෙටිය නිල්ලා සිටින්නේ අධ්‍යාපනය සාර්ථක කරගැනීමට ක්‍රීඩාවෙන් ලැබෙන පිතිවහල පිළිබඳ අවබෝධයක් අප අසන්නන්ට ලබා දෙන ලෙසයි. ම දෙගින් දිගටම ඔබෙන් ඉල්ලා සිටියේ ඒ කාරමයම තමයි උදාහරණයක් ගන්නක මගේ පුංචි කාලේ එක දිගට ප්‍රධාන විෂන්ට තියන සස්පෙල මුල්තෑනදිල්ල කාටයතු කරනවා අප කොට මොගකරේ විද්‍යාන් සේ අධ්‍යපනය ඒ සන්හාක සු ිසිි කපකි මක් කරන්න නොපිට. හැබැයි මම මගේ අද හිමදයි ම එක දිකට පාඩන් කරනව කියලා හිටන් ඇතට වඩුනාාම කවදාවත් ඒ එහෙම කරගන්නවෑ. මොකද හිසේ කැක්කුම් ඇගේ යමාරු අද විදධවි විධාපස්ස හැබැයි මමගේ හිල්ලා හොඳ ශාරික ක්‍රාකාර කම්පියක් කරලා.වෙරල තීරෙටි හිල්ලලා ලොමිට දෙකක් දුවල ඒවිදිට කරලා ආම ම ්‍ර ප්‍රේස්. කොට මට තව දවසත් දෙක් අර හරිතා හොල්ින් කරගෙන පුළුව එහෙම නොවෙන අවස්ථාවදී ඇත්තටම අපි කොච්චර උත්සාහ කර අපි මොනතර උසාහරත් ඒකාරීව ඒ අටයුත්තු කරගය කරන්න බෑ දරුවන්ටත් පොදුකාරණයක් අපි දකළ දනව පාසය දරුවු මේ හැම කාරයක්ම ක්‍රීඩාව සහ සම බව අධ්‍යපන ලබන්න දරුව තම ඉහිලට ිල්තින සමාජී හිට හිල්ති යෝග පි ම බොහෝ අපේ සමාජ අපිට හමු වෙනවා ඔය උදහරයක් ගත්තම වෝකම් පාත් කියල්දීම අප වියායම සඳහා තියන පදිගන්නුදී හෙම මම අපේ වයස අය සමඟ යන්නේ මුහුරාගිය අය සමඟ බොහවිට සංවාදය නම් ම දකපුු දෙයක්ත් තමයි ඔවුන්ටේ උගත් ඉහල රැකියාවන් කරපුු පිරිස් ඒවගේම ඔුන්ගේ ජීවිතයේ කවදහරි හොඳ ක්‍රීඩාවගේදිලා ඒ අත්දැකම් තියෙන පිරිස ඒවගේ පිල්සක් තමයි එතන බොහෝවිට මට දකින ලැබෙන්නේ හොඳ සෞඛ්‍ය තත්තෙන් ඉතාම සතුටින් කත කන පිලිස බවට පත්තලා ඉන්න. ඉතිං මං මේ කතා කරන්නේ අද දවසනෙමේ ඔබේ දරුවාගේ හෙට දවස ඔ ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්න නිරෝගීව ශක්තිමත්තිින් ඕන විය පත්තචි දවසත ඔබ ආරක්ෂා කරගන්න ඔු ශක්තිමත්වයින් ඕන හෙනම් ඔබට විශේෂ වගකීමක් තියෙන ඔබේ දරුවා ක්‍රීඩාවට සාාරික ක්‍රියාකාරකම්මලට ොමු කරලා නිරෝගී සම්පන්න පරපුරක් බවට මේ රත්තදාය අද කිරීම. අධ්‍යාපනය තනික ඇසුන්ගත අධ්‍යාපනින් විතරක් ඔබට ඔබේ දරුවගේ ජීවිතය අපි වාසාන් කියරනු ගොඩදාන්න ලබෙන්න. එක ඉතාමත් බරපතල දත්ත්යක්. ඉතිං ඔබ ඇස් අරින්න වෙලාවයි මේක. හොඳයි එසේ නම් මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල් පති දේශබන්ධු ශාසනකී තිස්ශ්‍රීමේජ. අතුළ විජේවර්ධන නානාකාර මැතිතුමාට ඉතා වටිනා පනිවුඩයක් අප සමාජයට ලබාදුන්නාට අසුන්ගත්ත අධ්‍යාපනයෙන් ඔබබට ගොස්ම් ක්‍රීඩාවද අධ්‍යාපනයට එකතුකර ගැනීමේ වැදගත්කම පැහැදිල් කර දුන්නාට ප්‍රියහිතවතුනි ලබන සතියේ හමුයමු මේ අවසන් වන්නේ ගුවන් විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂන කතා බයි. වෙනත වගේම අදත් වැඩසටහන මෙහියවීම සම්මානලාබී ලේකක නාලක ජයසේන මහත්මා ඔබතුමාටත් අපේ ගෞරවනීය ස්තූතිය ශ්‍රාවක හිතවතුනි ලබන සිගුරාධාවත් ගුවන් විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂන කතා බහෙන් ඔබ හමු වෙන බලාපොරොත්වෙන් අපි ඔබෙන සමුගෙන යනම සම්වර්ෂණ නිෂ්පාධනය නධිකා ගුණරත්න ගිහින් එන්නං Oberට Sububerranttriang.